24 ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන ඒ අතිවිශේෂ ගැසට් නිවේදනය අද දිනේ යුක්තව නිකුත් කරලා තියෙනවා. ගැසට් නිවේදනයට අනුව සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඡන්ද විමසීමේ දිනය ලෙසත් අගෝස්තු මාසේ 15 වෙනිදා නාම යෝජනා කිරීමේ දිනය ලෙසත් සඳහන් කරලා තියෙනවා. ඒ අනුව අපේක්ෂකයන් සඳහා අප මුදල් බාර ගැනීම අද දිනේ සිටම ආරම්භ වෙනවා. අද දිනේ සිට අගෝස්තු මාසේ 14 වෙනිදා මධ්‍යාහ්න 12 දක්වා අප මුදල් බාර ගන්නවා මැතිවරණ මහලේකම් කාර්යාලයේ මුදල් අංශයේදී. පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක් සඳහා අප මුදල් රුපියල් 50,000යි. ඒ වගේම වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියෙක් විසින් නාම යෝජනා කරනු ලබන අපේක්ෂකයෙක් සඳහා අප මුදල් රුපියල් 75,000ක් වෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කතා කරන්න කැමති පහුගිය කාල සීමාව තුළ බොහෝ අයට ගැටලුවක් වෙලා තිබුණා. එයි අපි ජූලි මාසේ 17 වෙනිදා ඉඳන් මේ ගැසට් නිවේදනය පළ කරන්නේ නැත්තේ කියන එක. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති ගැසට් නිවේදනය පළ කරාට පස්සේ අපි ඡන්ද විමසීම් දිනේ හැටියට අරගෙන තියෙන්නේ පනතේ සඳහන් වෙන ආකාරයට අපට ගන්න පුළුවන් අවම සහ හොඳම දිනේ බව. විශේෂයෙන්ම සෙනසුරාදා දිනයක් අපි මේ සඳහා තෝරා ගත්තේ. සෙනසුරාදා දිනයක් තෝරා ගැනීමෙන් වැඩි ඡන්දදායකින් පිරිසකට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය නවන ආයතන සෙනසුරාදා දවල් 12 දක්වා වැඩ කරනවා. සවස්වරුවේ ඇත නිමාඩුයි. ඒ අයට ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දුර බැහැර ඉන්න අයට සෙනසුරාදා දවසේ ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් රාජකාරී කරන. ඒ වගේම විශේෂයෙන් සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙක ඡන්දය ප්‍රකාශ කරන්න සහ ගණන් කිරීමට යොදා ගත්තාම ඒ සඳහා යෙදෙන රාජ්‍ය නිලධාරීන් සහ අනිකුත් අයට විශේෂ පහසුවක් සැලසෙනවා. ඒ වගේම විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන්. විශේෂයෙන්ම රජයේ පාසල් වසන්න සිද්ධ වෙන්නේ සුළු දින කීපයක් පමණයි. එවැනි හේතු රාශියක් නිසා තමයි අපි සෙනසුරාදා දවස යොදාගන්නේ. මම හිතනවා අපිට මෙතෙක් ඉදිරිපත් කරපු යෝජනා ඒ වගේම උපහාස අපහාස සියල්ලටම පිළිතුර මේ ගැසට් නිවේදනය බලා ගැනීමෙන් ඔබට දැක ගන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ගොඩක් අය චෝදනා කළා වෙනත් කාගේ හරි බලපෑමෙන් මැදිහත් වීමෙන් තමයි අපි මේ දිනය ප්‍රකාශ කරන්නේ. මම මේ අවස්ථාවේදී ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුකම ව්‍යවස්ථාවත් 1981 අංක 15 දන්න ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පන්තිත් තියෙන විධිවිධාන වලට පමණයි. ඒ හැර වෙනත් කිසිවෙකුගේ බලපෑමකට හෝ වෙනත් කිසිවකට මැතිවරණ කොමිෂන් සභාව හිස නමන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. අද අපි නිකුත් කරපු මේ දැන්වීමත් අරගෙන සසඳලා බලන්න අපි අතින් වැරදීමක් හරි අඩුපාඩුවක් හරි සිද්ධ වුණාද සැකයක් ස්ථාරයක් සිද්ධ වුණාද කියලා. ඒ අයට මේක බලන්න අපහසුතාවයක් තියෙනවා නම් එහෙම නැත්නම් මේක පැහැදිලි නැත්නම් ගෙදර ඉන්න පාසල් යන ළමයට දුන්න නම් ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවයි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනතයි ඒ අය පැහැදිලි කරලා දෙයි මේ දිනවකවා. මම ඒ ගැන ඉතරේ කතා කරන්න තියෙන්නේ.